මෙතෙන්ට එන්න කලින් දවස් කීයක සැරයක්ද වතුර අයින් කරන එක කළේ? දවස් 5න් 5ට වගේ කරායි. දවස් 5න් 5ට කරනවා. ඒ දවස් වෙනකොට මට අමාරුයි. ඔව්. දැන් ඒ අමාරු ගතියක් නැහැ. ඔව්. එතකොට ඒ දවස් 5න් 5ට වතුර අයින් කරනකොට දවසකට කොච්චර ප්‍රමාණයක් අයින් කරනවද වතුර? ලීටර් 6ක් අස් කරන්නේ. එක වතාවකට දවස් 5න් 5ට ලීටර් 6ක් අයින් කරනවා. ඔව්. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ පළවෙනි වතාව වෙනකොට කොහමද මේ ඔයාට ඒ වතුර ලීටර් කීයක් අයින් කරන තත්ත්වයට අඩු වුණාද? පළවෙනි වතාවේම මගේ බර වැඩි වුණා කිලෝ 3ක්. කිලෝ 3කින් වැඩි වුණා. ඒක නඩු වෙලා තිබ්බේ. ඒ කියන්නේ 40 62 ද බයට 65 වුණා. පහ වුණා. ඊට පස්සේ වතුරත් එක 68 වුණා. ඔව්. ඊට පස්සේ 3ක් අයින් කරන්න දැම්මට පස්සේ ඒකත් අයින් කරගන්න බැරුණා. ඉන්න බැරි වෙනවා වතුර නැති වුණා. ඔව්. ඊට පස්සේ මේ වතුර 2900යි තුන්වෙනි පාර වෙනකොට අයින් කරා. ඒ කියන්නේ ලීටර් කීයක් ගත්ත එකද? 6ක් ගත්තා. ලීටර් 6ක් ගත්ත එකත් තුන්වෙනි වතාව මෙතෙන් දැල ප්‍රතිකාර කරනකොට පස්සේ 2900. 2 ලීටර් 2.9. ඔව්. ඒ කියන්නේ 3ට 100ක් අඩුයි. අඩු වෙලා. ඔව්. එතකොට මෙතෙන්ට කී වතාවක් ප්‍රතිකාර ගත්තද? මේ ආයෙ මම පස්සේ. මේ හතරවෙනි වතාව ප්‍රතිකාර අරගෙන බලනකොට කොහොමද තත්ත්වය? වතුර ලීටර් කීයක් අයින් කළාද? හතරවෙනි වතාවේ 1900ක් වගේ තමයි අන්තිම රේට් අයින් කරේ. අයින් කරේ. ඒක අයින් කරනකොට තියෙන අමාරු ඊට වඩා ඩොක්ටර්ස් ලගුවා. ඔයාලට දැන් රිපෝට් එක කරන් බලලා මේ වතුර අස්කන නතර කරලා ලේ විතරක් සුද්ධ කරන්න ගමු කියලා. ඔව්. ඒ මම ඩොක්ටර්ස්ලාට කිව්වේ නෑ මෙතන මම මෙහෙම සහභාගී වෙන කතාවක් කියලා නෑ. ඔව්. කොහේ රෝහලෙන්ද ප්‍රතිකාර ගන්නේ? මහවැය රෝහලෙන්. මහවැය රෝහලෙන්. එතකොට ලේ සුද්ධ කරන එක කොච්චර කාලයකට සැරයක්ද කරන්නේ? ඒක සතියකට සැරේන කරන්නේ. ඔව් ඒ 5න් 5ට එහෙම තමයි ඒ දෙන්නේ. ඔව්. ඉතින් ඒ දෙන විදියට අපි මාසෙට 5 පාරක් විතර කරගන්නවා. කරගන්නවා. එතකොට ඒකේ මේ වෙනසක් කරන්න ඕනේ කියලා කිව්වේ නැද්ද වෛද්‍යවරු? මම කිව්වා කරන්න ඕනේ කියලා. මට අමාරුවක් නැහැ. දැන් ලේ සුද්ධ කරන්න යන දවසටත් මට කිසිම අමාරුවක් නැහැ. මට තනියෙන් කියලා වැටි කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. තියෙනවා. ඒක නිස්තර එහෙම තනියෙන් ඇවිද ගන්නවත් පරි තත්ත්වයක් තිබ්බේ. නැහැ. කොච්චර කාලයක් මේ වග්ගඩු රෝගේ තිබ්බද? අවුරුදු 4ක් දැන් මට. අවුරුදු 4ක්. එතකොට 100ට කීයක් විතර නරක් වෙලා කියලා කියලාද එහෙම? මම මුලින්ම ප්‍රතිකාර කරන්න ගියේ ජයවර්ධන මහත්තයාට. ඒකෙදි මට කිව්වා 133ක් වග්ගඩු වැඩ කරනවා කියලා. 133යි වැඩ කරන්නේ. වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ ඒකෙන් මම දින 18ක් ඉඳලා එළියට එනකොට 160ක් වැඩ කරනවා කියලා ඒ ડોක්ටර්ස් නමට නියම කරා. ඔව්. ඊට පස්සේ ඩයලයිස් කිරීම මොකුත් කරේ නැහැ. බෙහෙත් විතරක් දීලා ඉන්න කල දුන්නා. බෙහෙත් දී ඉන්නකොට ඊට පස්සේ ලේ ඉන්ජෙක්ෂන් එකක් දෙන්න කියලා සිල්පෙරි ඉන්ජෙක්ෂන් එක විදිහට ලෑත්ති කරා. වැඩි වෙනවා. ඔව්. ඊට පස්සේ හොඳටම අසද්ධිය වෙලා නැගිටින්නම් බැරි වෙලා මේ කොලන රෝල්ට ඇතුළු කරනවා. ඔව්. එතකොට එහෙම මොනවද කිව්වේ? එහෙන් ඊට පස්සේ තමයි නියම කරා මට වක්කඩුව බත් කරන්න ඕන අදවයිස තියෙනවා. හොඳටම සෞඛ්‍යය. මේ කොලන රෝහලෙන් කිව්වා. ඔව්. ඊට පස්සේ මෙතෙන්ට එන්නේ කොහමද? මම වක්කඩුවක් බද්ධ කරන්න ඔක්කොම නියම කරගෙන මම ආධාර එකතු කරනවා. ඔව්. ලක්ෂ 22ක් වුණ මගේ වක්කඩුව බද්ධ කරගන්න. ඊට පස්සේ ආධාර එකතු කරන්න මම මෙහෙට එනකොට මේක ඉන්න අර මහත්තයා එයා කිව්වා මේ මෙහෙම තැනක් තියෙනවා යන්න කියලා මම නම්බර් එකයි එක්කොලේ කිවි දුන්නා. මේ සැලුන් එක කරන මල්ලිලගේ සැලුන් එකේදී එයා හම්බුනේ. ආ කිව්වා මෙහෙම වෙදමත් එක්ක ඉන්නවා වෙදකම් කරනවා. ඊට පස්සේ හිටම ඉන්න කියලා කිව්වා මම සිකුරාදා දවසට. ඒතන හම්බුනේ ඊට පස්සේ මම සිකුරාදා දවසේ ආවා. ඇවිල්ලා විදවන්තෙක් කතා කරලා මේක කරගත්තු හැකිය. ඊට පස්සේ එදා ඉඳලා දින දින ප්‍රතිචාර තියෙනවා මට. ඒකට මම මේ පස්සේ නතාව තමයි. ඒ කියන්නේ පළවෙනි වතාවෙන් ලීටර් 6ක් අයින් කරපු 6 කියද 6ක් නේද? 6ක්. 6ක් අයින් කරපහා දෙවෙනි සතිය යනකොට 2900ට අඩු කරනවා. ඒක ලොකු ප්‍රගතියක් තියෙනවා. දැන් මෙතෙන්ට පස් වතාවක් ආවාද පස්වෙනි වතාවට?
Kita pasti, kita mau tanya, 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 kita mau